ඔයා හොඳට ජොබ් ඉන්ටර්වයුවකට ෆේස් කරාට ඔයාව අපේ ඩිරෙක්ටර් බෝඩ් එකෙන් ගන්න තීරණය කරේ නැහැ. ඔයාව ගන්න නැතුව හින්න ඒගොන් හිතුවේ. ඒ තමයි ඔයා ගාව පොඩි දාඩිය ගඳක් ආවා. ඒ දාඩිය ගඳ හින්ද ඒගොල්ලෝ හිතුවා මෙයාව හරියන්නේ නැහැ කියලා. ජොබ් බස්සල යනවා ටයි එක දාගෙන කට්ටි යන්නේ. ඒ වගේ සිරියස් ජොබ් එකක් තමයි මම 2016 අවුරුද්දේ දෙවෙනියට බලමු කොහොමද කවර් ලෙටර් එකක් හදන්නේ කියන දේ ගැන සහ මේ කවරින් ලෙටර් එක තුළ අන්තර්ගත යුතු කරුණු මොනවද කියලා අපි බලමු. සුබ දවසක් සුදාට අද 21 YouTube channel ඔබ මම හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද මම මේ වීඩියෝ එකෙන් පොඩි වෙනස් දෙයක් ගැන කතා කරන්න හිතුවා. ඒ තමයි මගේ experience එකක් ඔයගොන්ට share කරගන්න මම හිතුවා. ඒ තමයි හුඟක් කෙනෙක්ගේ ප්‍රධාන බලාපොරොත්තුව තමයි හොඳ රැකියාවක් කිරීම. ඉතින් මේ රැකියාවක් කිරීමේදී ඒගොල්ලෝ step by step තමයි සාමාන්‍යයෙන් ඉස්සරහට යන්න පුළුවන් බොහෝතරයක් දෙනාට. ඒ කියන්නේ කෙනෙක් එක පාටම එයා හිතන target එකට එක පාටම යන්න අමාරුයි. එයාට පොඩි තැන ඉඳන් ජොබ් එකක් කරලා තමයි ටිකින් ටික ටිකින් ටික යාගේ එක්ස්පීරියන්ස් හදාගෙන එයාට ඉහළට යන්න පුළුවන්. ඉතින් මං හිතුවා මගේ එක්ස්පීරියන්ස් එකෙන් ඔගොන්ට මොකක් හරි දෙයක් කියන්න ඕනේ කියලා. මම කොහොමද මගේ ටාගට් එක හදාගෙන මං ටිකින් ටික ටිකින් ටික මේ දක්වා ආවේ කියන දේ ගැන සහ මම කරපු ජොබ් ගැන සහ මම මුහුණ දුන්නු ඉන්ටර්විව් ගැන මම ගත්ත අත්දැකීම් වලින් සහ මට වැදගත් තැන් මට හරි ගිය තැන් මේ හැම දෙයක්ම ඔයගොන්ට එක්ක මේ වීඩියෝ සීරීස් එකක් අරගෙන කතා කරන්න ඕනේ කියලා මම හිතුවා. ඉතින් මගේ මේ සම්පූර්ණම එක්ස්පීරියන්ස් එක ඔයගොන්ට එක්ක බෙදා ගන්න මම ප්‍රධාන වශයෙන් වීඩියෝස් හතරක් හැදුවා. ඒ වීඩියෝස් හතරකට තමයි මේ මගේ සම්පූර්ණ එක්ස්පීරියන්ස් එක යන්නේ. එතකොට පළවෙනි වීඩියෝ එකේදී මම කතා කරන්නේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් ගැන. ඒ කියන්නේ මම පළවෙනි වීඩියෝ එකේදී, ඒ කියන්නේ මේ වීඩියෝ එකේදී මම කතා කරනවා මගේ එක්ස්පීරියන්ස් මොනවද, මම කරපු ජොබ් මොනවද සහ මම මොන වගේ ඉන්ටර්වයුව වලට මුහුණ දුන්නේ කියන දේ ගැන. ඒත් එක්ක මම කතා කරනවා තාමත්ම වැදගත් දෙයක් වෙන කොහොමද අපි කවරින් ලෙටර් එකක් හදාගන්නේ. ඒ කියන්නේ ඔබ දන්නවා කවරින් ලෙටර් කියන්නේ මොකද්ද කියලා සහ දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් මේ වීඩියෝ ඔබට දැනගන්න බලන්න පුළුවන් මොකද්ද මේ කවරින් ලෙටර් එක කියන්නේ කියලා. ඉතින් මේ කවරින් ලෙටර් එක කොහොමද හදාගන්නේ කියලා මම පළවෙනි වීඩියෝ එකේ කතා කරනවා. ඊට පස්සේ මම දෙවෙනි වීඩියෝ එකේදී කතා කරන්න හිතුවා අපි කොහොමද CV එකක් හදාගන්නේ කියලා. ඒ කියන්නේ අපි ඕනම ජොබ් එකකට ඇප්ලයි කරනකොට අපි CV එකක් හදලා ඒ CV එකනේ අපි ඒකට යොමු කරන්නේ. ඉතින් මේ CV එක අපි නිවැරදිව කොහොමද හදාගන්නේ කියන දේ ගැන මම දෙවෙනි වීඩියෝ එකේදී කතා කරනවා. ඒ වගේම ඉතාමත්ම වැදගත්ම දෙයක් කවුරුත් මේ කියන්නේ ඉච්චල සැලකිලිමත් වෙන්නේ නැති දෙයක් ගැනත් මම අනිවාර්යයෙන්ම දෙවෙනි වීඩියෝ එකේදී කතා කරනවා. ඒ තමයි අපි කොහොමද සර්ටිෆිකට් ෆයිල් එකක් හදාගන්නේ කියලා. ඒ කියන්නේ තමන් උපයාගත්ත සර්ටිෆිකට් තියෙනවා, තමන් හොයාගත්ත තමන්ගේ මහන්සියෙන් දුක් මහන්සියෙන් තමන් මොකක් දෙයක් කරලා මොකක් හරි කෝස් එකක් හරි මොකක් ඩිග්‍රියක් හරි ඩිප්ලෝමා එකක් හරි කරලා තමන්ට ලැබිච්ච සර්ටිෆිකට් ටික අපි කොහොමද නිවැරදිව සර්ටිෆිකට් ෆයිල් එකක් හදාගෙන අපි ඉන්ටර්වයුව එකට අරන් ගිහිල්ලා අපි ඉන්ටර්වයුව එකේදී ඉල්ලුවා මේ ෆයිල් එක කොහොමද දෙන්නේ. එතකොට මේ ෆයිල් එකේ පෙළ ගැස්ම කොහොමද මේ හැමදේම මම දෙවෙනි වීඩියෝ එකේදී කතා කරනවා. එතකොට මම තුන්වෙනි වීඩියෝ එකේ කතා කරන්න හිතන් ඉන්නවා අපි කොහොමද ජොබ් ඉන්ටු ජොබ් වේකන්සි එකට ඇප්ලයි කරන්න කියලා. ඒ කියන්නේ මම මේක ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදලා කතා කරනවා. ඒ කියන්නේ අපි ගවර්නමන්ට් ජොබ් වේකන්සි එකට කොහොමද ඇප්ලයි කරන්නේ, එයාගේ ප්‍රයිවට් ජොබ් වේකන්සි එකට කොහොමද ඇප්ලයි කරන්නේ. එතකොට ප්‍රයිවට් ජොබ් වේකන්සි ඇප්ලයි කරනවා නම් මොන මොනගේ ක්‍රම මගින්ද අපිට ජොබ් එකකට ඇප්ලයි කරන්න පුළුවන් දේවල් හොයාගන්නේ. එතකොට ගවර්නමන්ට් ජොබ් එකකට මොන මොන දේවල් වලින්ද අපි හොයාගන්නේ කියන දේ ගැන මම කතා කරනවා. දැනවස හුඟක් කෙනෙක් ආසයි ගවර්නමන්ට් ජොබ් එකක් ගන්න. ඉතින් මගේ එක්ස්පීරියන්ස් එකෙන් මම ඔයගොල්ලෝ කියනවා මේ වීඩියෝ එකේදී කොහොමද අපි ගවර්නමන්ට් ජොබ් එකකට ප්‍රධාන වශයෙන් ඇප්ලයි කරන්නේ කොහොමද නිවැරදිව කියන දේ ගැන මම මේ වීඩියෝ එකේ කතා කරන්න ලෑස්ති වෙනවා. ඊට පස්සේ අවසාන වීඩියෝ එක වෙන හතරවෙනි වීඩියෝ එකේ මම කතා කරනවා අපි කොහොමද ජොබ් එකක් අපි ජොබ් එකට ඇප්ලයි කරාට පස්සේ අපිට ඉන්ටර්වයුව වෙන්න කියලා කියනෝනේ. අපිට ඉන්ටර්වයුව එන්න කිව්වට පස්සේ ඉන්ටර්වයුව එකට යන දවස කලින් දවසේ අපි කොහොමද ඉන්ටර්වයුව එකට ලෑස්ති වෙන්නේ කියන දේ ගැන මම කතා කරන එක ඉතාම වැදගත් දෙයක්. මොකද අපි ඉන්ටර්වයුවට යන කලින් අපිට කරන්න දේවල් කිහිපයක් තියෙනවා. ඒ දේවල් අපි අනිවාර්යෙන් කරන්න ඕනේ, කරලා තමයි අපි ජොබ් ඉන්ටර්වයුව එකට යන්න ඕනේ. ඉතින් අපි මේ ජොබ් ඉන්ටර්වයුව එකට යන්න කලින් ජොබ් ඉන්ටර්වයුව එකට ලෑස්ති වෙන්නේ කොහොමද කියන දේ ගැන මම අන්තිම වීඩියෝ එකේදී කතා කරනවා. ඒත් එක්කම මේ වීඩියෝ එකේදී මම කතා කරනවා අපි ජොබ් ඉන්ටර්වයුව එකට ගියාට පස්සේ කොහොමද අපි ජොබ් ඉන්ටර්වයුව එකට මුහුණ දෙන්නේ කියන දේ. මොකද ඒකත් ඉතාමත් වැදගත් දෙයක්. මොකද අපි ජොබ් එකට තෝරගන්නවද නැද්ද කියන දේ මයින ප්‍රධානම සාධකයක් තමයි ජොබ් ඉන්ටර්වයුවට ගියාට පස්සේ අපි ජොබ් ඉන්ටර්වයුවට මුහුණ දෙන විදිය ගැන. ඉතින් මම කරපු ජොබ් සහ මම ගියපු ඉන්ටර්වයුව වලින් මම ගත්ත අත්දැකීම් මට වැදගත් තැන් හුඟක් තියෙනවා. මේ දේවල් මම ඔයගොල්ලෝ කියනවා ඔයගොල්ලෝ මෙහෙම කරන්න කියලා දේ ගැන.
ඉතින් මේ සම්පූර්ණ වීඩියෝ හතරකින් මගේ මේ සම්පූර්ණ වීඩියෝ සීරීස් එක මම කරන්න හිතන් ඉනවා ඔකට වැදගත් වෙයි කියලා මම හිතනවා ජොබ් එකක් කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ට ඉදිරියේදී තවත් තමන්ට තමන්ගේ වෙන හොඳ ජොබ් එකකට ඇල්ලුම් කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ට මේ වීඩියෝ සීරීස් එක වැදගත් වෙයි කියලා හිතනවා ඉතින් අපි අද යමු අපේ පළවෙනි වීඩියෝ එකේ කතා කරන මාතෘකාවට අපි එන ඒ ගැන දැන් කතා කරමු ඉතින් මුලින්ම මම මගේ එක්ස්පීරියන්ස් ගැන කිව්වොත් මම මුලින්ම ජොබ් ඉන්ටර්වයුව එකට මුහුණ දුන්නේ 2016 වසරේදී 2016 වසරේ තමයි මගේ පළවෙනි ඉන්ටර්වයුව එක උනේ ඉතින් ඒ ඉන්ටර්වයුව එකදී මම හුඟක් දේවල් ඉගෙන ගත්තා මොකද මගේ පළවෙනි ඉන්ටර්වයුව එක මම මොකද දන්නේ නැහැ මම ගියා ගිහලා මම ඒක මුහුණ දුන්නා ඉතින් මගේ මේ දක්වා මගේ එක්ස්පීරියන්ස් ගැන කියනකොට මම දැනට ජොබ්ස් හතක් කරලා තිනවා එක එක කැටගරි එක එක මට්ටමේ ජොබ්ස් හතක් කරලා තිනවා ඒත් එක මම දැනට ජොබ් ඉන්ටර්වයුව 32කට මම ගිහිල්ලා තිනවා යොමු වෙලා තිනවා ඒ 32කට යොමු වෙලා මම ජොබ් හතක් කරලා තිනවා ඉතින් මම දැන් කියන්නම් මම කරපු ජොබ්ස් මොනවද කියලා මොකද ඔගොන්ට දැන් මම කියන දේවල් ගැන ට්‍රස්ට් එකක් කියන්නේ විශ්වාසය ගොඩනගා ගන්න පුළුවන් මම මේ කරපු ජොබ්ස් ගැන කිව්වට පස්සේ මම මේ දේවල් කරලා තිනවා කියලා ඉතින් මම මුලින්ම කරපු ජොබ් එක තමයි 2016 අවුරුද්දේ සම්පත් බෑන්ක් කියන බැංකුවක තියෙනවා ප්‍රමුඛපලයේ බැංකුවක් මේ බැංකුවක මාස 6ක කාලයක් සඳහා මම සේවය කරා ඉතින් ඒ දවස්වල මලුකු ජොබ් එකක් නෙමෙයි මට තිබ්බේ ඒ දවස්වල තමයි සම්පත් බැංකුවට ඔය කෑෂ් ඩිපොසිට් මැෂින් එක හඳුන්වලා දුන්නේ ඉතින් මගේ කාර්යවල තිබ්බේ බැංකුවට කස්ටමර්ස්ලා ආවට පස්සේ ඒගොල්ලෝ වෙනද විදියට කලින් විදියටම ඒගොල්ලෝ පොලිමේ ඉඳලා තමයි බැංකුවේට කෑෂ් ඩිපොසිට් කරන්නේ කවුන්ටර් එකේ ඉතින් ඒගොන් ගාවට ගිහිල්ලා ඒගොන්ට මට කියන්න දෙයක් මෙහෙම ඔගොන් පොලිම ඉන්න දෙයක් නෑ ඔගොන්ට මේ අලුතින් මෙහෙම යුනිට් එකක් කැල්ල තියෙනවා මැෂින් එකක් කැල්ල තියෙනවා මේ මැෂින් එකට ඔගොන් සල්ලි දාන්න පුළුවන් බය වෙන දෙයක් නෑ කියලා මට ඒගොන්ගේ විශ්වාසය ගොඩනගලා ඒගොන්ට ඒ කොහොමද මැෂින් එකට සල්ලි ඩිපොසිට් කරන්න කියන දේ ගැන කියලා දෙන්න තමයි මගේ රාජකාරිය තිබ්බේ ඉතින් මම ඒක අකුරටම ඉෂ්ට කරා ඒ කියන්නේ ඒ කියන්නේ කිව්වොත් ඉතින් ඒක ලොකු ජොබ් එකක් නෙමෙයි මම ඒකේ මොකක්ද යාලි ඉගෙන ගත්තා කොහොමද කස්ටමර්ස්ලාත් එක්ක හැන්ඩල් කරන්නේ ඒගොල්ලෝගේ ආකල්ප මොනවද ඒ දේවල් ගැන මම යම් කිසි දැනුමක් ලබා ගත්තා කියලා මම හිතනවා ඒ ජොබ් එකකින් පස්සේ ඒ ජොබ් එකකින් අනතුරුව මම 2016 වසරේදීම මම දෙවෙනි ජොබ් එකට ගියා ඒක සෙලස් ජොබ් එකක් ඉතින් ඒ ජොබ් එකේ මට තිබ්බේ එකක් මහ ලොකු ජොබ් එකක් නෙමෙයි ජොබ් එකේ මට තිබ්බේ පොඩි කූපන් පතක් තියෙනවා ඒ කූපන් පත එක එක තැන්වලට ගිහිල්ලා විකුණන්න මට තිබ්බේ ඉතින් මම එක එක රජ ආයතන පෞද්ගලික ආයතනවලට ගිහිල්ලා ඒගොන්ට කතා කරලා මෙහෙම කූපන් පතක් තියෙනවා ඒගොන්ට ඔකට මේ කූපන් පත මිලදී ගත්තොත් මේ වගේ දේවල් ඔකට හම්බෙනවා මේ වගේ chance හම්බෙනවා මේ කූපන් පත මිලදී ගන්න මුදලට වඩා ඔකට හම්බෙන opportunities වැඩි කියලා මම ඒගොන්ට එක පොඩි marketing දෙයක් කරන්න තමයි මට තිබ්බේ sales දෙයක් විකුණන්න වගේ දෙයක් ඉතින් මම ඒක ටික කාලයක් කරලා ලොකු කාලයක් කරේ නෑ මම ටික කාලයක් ඒ දේ කරා ඉතින් මම බස් එකේ ගිහිල්ලා උග දැකලා තිය අර බස් වල යනවා ටයි එක දාගෙන කට්ටිය යන්නේ ඒ වගේ සිරස් ජොබ් එකක් තමයි මම 2016 අවුරුද්දේ දෙවෙනියට කරේ ඊට පස්සේ ඒ ජොබ් එකට මම ලොකු කාලයක් කරේ නෑ ටික කාලයක් කරේ ඊට පස්සේ මම තුන්වෙනි ජොබ් එක වශයෙන් 2016 අවුරුද්දේම තව ජොබ් එකක් කරා ඒ තමයි ලොජිස්ටික් කම්පැනි එක ට්‍රේනි account assistant කෙනෙක් වශයෙන් වැඩි කරා ඒක තමයි මගේ මේ මම ගත්ත අත්දැකීම් වලින් හුඟක්ම අත්දැකීම් ගත්ත ඒ කාලේ අනු හුඟක්ම අත්දැකීම් ගත්ත ජොබ් එක තමයි මේ ජොබ් එක. මොකද ට්‍රේනි කවුන්ට් ඇසිස්ටන්ට් කියන පොසිෂන් එක යටතේ මම වැඩ කරා උපරිම වැඩ කරා. ඒ කියන්නේ මගෙන් වැඩ ගත්ත හුඟතරම. ඒ කියන්නේ සමහර දවස්වලට මම ගෙදරට රෑ 10 11 වෙනවා. ඒ කියන්නේ පහ මාට ඔෆ් වෙන්න තියෙන ටයිම් එක වුණත් මම රෑ 8 9 වෙනකම් මට වැඩ කරන්න සිද්ධ වුණා කිසිම ඕටි එකක් නැතුව. මොකද මම ට්‍රේනි කෙනෙක් වශයෙන් මගේ උපරිම වැඩ ගත්තා. ඒ වගේම හැබැයි හුඟක් දේවල් ඉගෙන ගත්තා. නිකන් හරියට මේ දවස්වල මගේ ඉතින් ආමි ට්‍රේනින් එකක් වගේ මොන කන්න වෙලාවක් නැ බොන්න වෙලාවක් නැ ගෙදර එන්න ඇවිල්ලා නිදි ගන්න එනවා නිදි ගන්න ආය උදේ අනිත් දවස් උදේ පාන්දර නැගිටලා වැඩට යනවා. ඉතින් මේ වගේ කාලයක් මම මාස 7ක් වගේ කාලයක් එහෙම වැඩ කරා. ඉතින් ඒකෙන් මම ලොකු එක්ස්පීරියන්ස් එකක් ගත්තා. ඒක තමයි මම මුහුණ දීපු අපේ භාෂාවක පොඩ දරුණුතම ඉන්ටර්වයුව එක තමයි මම ඒක. මොකද ඉන්ටර්වයුව එකේදී මම හුඟක් දේවල් වලට මුහුණ දුනා. මම ඒ ගැන කිව්වොත් මට මුලින්ම ඒ ඉන්ටර්වයුව එකට ගියාට පස්සේ මට ඔකු මේ දේවල් දන්නවා ඇති. මුලින් මට චාටර්ඩ් account ගානක් හදන්න දුන්නා. ඊට පස්සේ Excel sheet එක වැඩ කරන්න දුන්නා. MS Word file MS Office Word එකේ වැඩ කරන්න දුන්නා. ඊට පස්සේ Outlook එකේ වැඩ කරන්න දුන්නා.
එවගේම මම කලින් කිව්වා වගේ chartered account ගණන් හදාන් දුන්නා ඒත් එක්කම මට තාප පොඩි පොඩි IQ ගණන් IQ වැඩ වගේ අ දුන්නා මගේ දැනුම පරීක්ෂා කරන්න ඒ හැම දෙයකින් අනුතරුව තමයි මම බඳවගත්තේ ඒ training account assistant කියන position එකට ඉතින් මේ position එකේ මම වැඩ හුඟක් කරා හුඟක් දේවල් ඉගෙන ගත්තා ඒ වගේම ඒ interview එකට ගියාට පස්සේ මගේ ජීවිතේ මම ලොකු අත්දැකීමක් ගත්තා ඒ අත්දැකීම මම මේ වීඩියෝ එක අන්තිමටම කියන්නම් මොකද්ද මම ඒ ගත්ත ලොකුම අත්දැකීම කියලා මට වැජිත් තැනක් ඒක අනිවාර්යයෙන්ම ඕගොල්ලොත් වරද්ද ගන්න නැතුව හරි විදියට ඕගොල්ලෝ කරන්න ඕනේ. ඉතින් මම එක්ස්පීරියන්ස් ඕගොල්ලන්ට මේ වීඩියෝ එක අන්තිමටම බෙදා ගන්නවා. ඊට පස්සේ ඉන් අනතුරුව මගේ හතරවෙනි ජොබ් එක විදිහට මම වැඩ කරේ පෑන් ඒෂියා බැංක එකේ. ඒක 2017 අවුරුද්දේ තමයි මම ඒ ජොබ් එකට ගියේ. ඒ ජොබ් එකේ මට කරන්න තිබ්බේ ක්‍රෙඩිට් කාඩ් අලෙවි කරන්න. ඉතින් පෑන් ඒෂියා බැංකුවේ ටික කාලයක් මම ක්‍රෙඩිට් කාඩ් අලෙවි කිරීම නියෝජිතයෙක් වශයෙන් සේවය කරා. ඊට අනතුරුව මගේ 2017 අවුරුද්දේදී මම මගේ පස්වෙනි ජොබ් එකට ගියා. ඒ තමයි ඔරේන්ජ් IT කියන ජොබ් එක. ඉතින් ඒ ජොබ් එක මම විශ්වවිද්‍යාලය යනවත් එක්කම තමයි මම මේ ජොබ් එකට ගියේ. මොකද මම විශ්වවිද්‍යාලයට අවශ්‍ය මුදල් උපයා ගන්න ඕනෙ හින්දා මම ඒ ජොබ් එකට ගියා. ඉතින් ජොබ් එක ලොකු මානසිකව කරදරයක් නෑ. තමන්ගේ පාඩුවේ තමන්ගේ වැඩේ කරගෙන යන්න පුළුවන්. ඒ වගේම තමන් හොඳට වැඩ කරොත් තමන්ට මුදල් ලැබීමේ හැකියාව තියෙනවා. තම හොඳ වැඩ කරේ නැත්තම් තමට මුදල් හම්බෙන්නේ නැහැ. ඒ වගේ ජොබ් එකක් තමයි ඔරේන්ජ් IT කියන එකේ තිබ්බේ. ඒ කියන්නේ data entry වගේ එහා සමානම පොඩි යන වෙනස් category එක ජොබ් එකක්. ඉතින් මේ ජොබ් එකේ හුඟක් ඒ ජොබ් එකේ හුඟක් නියතලා ඉන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්. ඒ කියන්නේ private හරි government හරි මක ඩිග්‍රිය follow කරන කට්ටිය තමයි හුඟක් මේ ජොබ් එක කරන්නේ. ඉතින් මේ ජොබ් එක කරනකම තමන්ගේ education එක කරගෙන යන්න. මොකද මානසිකව ලොකු පීඩනයක් නැති ජොබ් එකක් හින්දා ඒක ඇත්තටම හිතට සහ මානසික නිදහස් ජොබ් එකක්. ඉතින් ඒක මම ටික කාලයක් කරා කරලා මම යම්කිසි මුදලක් හොයාගෙන ඒ මුදලෙන් තමයි මම විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ මුදල් ගෙවීම සිද්ධ කරේ. මොකද මමත් ශ්‍රී ලංකා රූත විශ්වවිද්‍යාලයේ ඉඳන් මට තුනෙන් එකක මුදලක් මම විසින් ගෙවන්න ඕනේ. ඉතින් ඔයගොල්ලෝ දන්නේ නැති මගේ වීඩියෝස් බලනවා නම් මම ශ්‍රී ලංකා රූත විශ්වවිද්‍යාලය ගැන හුඟක් වීඩියෝස් කරන්නේ. ඒක මම කියලා තියෙන මොකද්ද මේ පේමන්ට් සිස්ටම් එක කියලා. ඉතින් මම ඒ ගෙවීම හොයා ගැනීම සඳහා මම මේ ඔරේන්ජ් IT කියලා ආයතනයට ගිහිල්ලා සේවය කරා. ඉතින් ඊට පස්සේ මගේ 6 වෙනි ජොබ් එක විදිහට මම වැඩ කරේ වැලිබල් ෆයිනෑන්ස් කියන ආයතනයේ. ඒකෙත් මම මාකටිං තමා කරේ. ඒකේ මම ලීසින් ඩිපාර්ට්මන්ට් එකේ තමා හිටියේ. ඉතින් මම මාකටිං ජොබ් එකේ තමා ඒකෙත් කරේ. ඉතින් ඒකෙන් මම හුඟක් දේවල් ඉගෙන ගත්තා. ඇත්තටම මේ හුඟක්ම දේවල් ඉගෙන ගත්තා. ඒ කියන්නේ ඇත්තන ෆයිනෑන්ස් ආයතනයේ කරන කපටිකම් ඔක්කොම මම ඉගෙන ගත්තා. ඒ වගේම කස්ටමර්ස්ලා කොච්චර අමාරුයි දානවද කියලා මම ඉගෙන ගත්තා. ඉතින් මම කවදාවත් ඒකෙන් මම ගත්ත ලොකුම එක්ස්පීරියන්ස් තමයි කවදාවත් මම කිසිම දෙයකට වාහනයක් හරි ගන්නව නම් කවදා ෆයිනෑන්ස් කම්පැනි එක නම් ෆයිනෑන්ස් කම්පැනියක් හරහා නම් වාහනයක් ගන්නේ නැහැ කියන දේ මම හොඳටම ඉගෙන ගත්තා ඒ කම්පැනි වැඩි කිරීම තුළින්. මොකද මම ඇත්තටම ෆයිනෑන්ස් කම්පැනියක තුර තියෙන අභ්‍යන්තරය මම හුඟක් ඒකෙන් ස්ටඩිස් කරා. ඉතින් ඒ වගේ අත්දැකීම් මම ඒ ජොබ් එකකින් ලබා ගත්තා. ඊට පස්සේ මගේ අවසාන සහ දැනට මම වැඩ කරන ජොබ් එක තමයි වෝටර් රිසෝර්සස් බෝඩ් කියලා ගවර්න්මන්ට් ආයතනයක මම කලම්නාකන් සහකර කියන තනතුරේ සේවය කරනු ලබනවා. ඉතින් මගේ ලොකු හීනයක් තිබ්බා ගවර්න්මන්ට් සෙක්ටර් එකට යන්න. මොකද මානසික නිදහසක් එක්ක මගේ අධ්‍යාපන කටයුතු ඉස්සරහට කරගෙන යන්නත් පුළුවන් හින්දා මගේ ලොකු ආසාවක් තිබුණා. 2016 අවුරුද්දේ ඉඳන් මං ගිය පළවෙනි ජොබ් එකේ ඉඳන් මගේ ලොකු ආසාවක් තිබ්බා මම කවදා හරි ගවර්න්මන්ට් ජොබ් එකක් කරනවා කියන දේ මගේ ලොකු හිතට අදිෂ්ඨානයක් තිබ්බා. ඉතින් මගේ අදිෂ්ඨානේ කොහොමාරි සපුරගත්තා. ඉතින් මම 2018 අවුරුද්දේ තමයි ගවර්නමන්ට් ජොබ් එකට මම තේරෙලා මම ගවර්නමන්ට් ජොබ් එකක් කරගන්න පටන් ගත්තේ. ඉතින් 2018 අවුරුද්දේ ඉඳන් මේ දක්වාම මේ රජයේ ආයතනයේ මගේ කලමනාකරණ සහකාරක මැනේජ්මන්ට් ඇසිස්ටන්ට් කියන තනතුරේ මම සේවය කරගෙන ලබනවා. ඉතින් ඔබ තමයි මගේ සම්පූර්ණම හිස්ටරිය ගත්තොත් මේ දක්වා මම කරපු ජොබ්ස් ගැන. ඉතින් මම ඔබන්ට කියවනේද මම අන්තිමට කියන්නම් කියලා මම ගත්ත ලොකු අත්දැකීමක් තියෙනවා කියලා. ඒ කියන්නේ 2016 අවුරුද්දේ මම වැඩ කරපු ලොජිස්ටික් කම්පැනි එක මම ඉන්ටර්වියු එකට ගියාට පස්සේ මම ගත්ත ලොකු අත්දැකීමක් තියෙනවා කියලා. ඉතින් ඒක ගැන මම ඔබට කියන්න. ඒ තමයි ඇත්තටම මම මේ ඉන්ටර්වියු එකට මුහුණ දීලා හොඳට ඉන්ටර්වියු එක කරා. ඇත්තටම මෙතන හිටපු කට්ටියගේ හොඳටම ඉන්ටර්වියු එක ෆේස් කරේ මම තමයි. හැබැයි ඒ වුණාට පසු කාලිනව මම ජොබ් එකට ගිහිල්ලා මාස කිහිපයක් ගියාට පස්සේ ජොබ් එකේ හිටපු මැනේජර් මට මෙහෙම දෙයක් කිව්වා. ඒ මැනේජර් කිව්ව විදිහට මම කියනවා මල්ලි ඔයා හොඳට ජොබ් එක ඉන්ටර්වියු එකට ෆේස් කරාට ඔයාව අපේ ඩිරෙක්ටර් බෝඩ් එකෙන් ගන්න තීරණේ කරේ නැහැ. ඔයාව ගන්න නැතුව හින්න හේගොන් හිතුවේ ඒ තමයි ඔයා ගාව පොඩි ඩාඩිය ගඳක් ආවා. ඒ ඩාඩිය ගඳින්ද ඒගොල්ලෝ හිතුවා මෙයාව හරියන්නේ නැහැ කියලා ජොබ් එකට.
ඉතින් ඇත්තටම මම ඒ දවස්වල මම ට්‍රේන් එකේ තමයි ගියේ ජොබ් ඉන්ටර්වියු එකට මම කම්පැනි දන්නෙත් නැහැ කම්පැනි මැප් එකකින් ෆෝන් එකේ මැප් එක ගහගෙන මැප් එකකින් හොයාගෙන පයින් හුඟා දුර ගියා ඒ කියන්නේ ස්ටේෂන් එකෙන් බැහැලා පයින් හුඟා දුර ගියා ගිනි දවල් ගිහිල්ලා තමයි මම කම්පැනි හොයාගත්තේ ඒකත් එක්ක මගේ ඇත්තටම දාඩියක් එන්නේ නැති දාඩිය දාන්න නැති මට ඉතින් මම පර්ෆියුම් එකක් යූස් කරේ නැහැ ඉතින් මම හිතුවේ නැහැ එච්චර මේ පර්ෆියුම් එකක් යූස් කරන්න ඕනේ කියලා මම ගෙදින් පර්ෆියුම් එක ගහනකොට ඒක හොඳටම ඇති කියලා හිතලා තමයි මම ජොබ් ඉන්ටර්වියු එකට ගියේ ඉතින් ගියාට පස්සේ මම ජොබ් ඉන්ටර්වියු එක හැමදේම හොඳටම කරත් ඒගොල්ලෝ බලලා තිනවා මගෙන් ආපු මේ පොඩි දාඩිය දුඟද මේ දාඩිය දුඟද බලලා ඒගොල්ලෝ තීරණය කළා තියෙන මාව ජොබ් එකට ගන්නෙ නැහැ කියලා. ඒත් පස්සේ එතන හිටපු මැනේජර් කෙනෙක් තමයි කියලා තින්නේ කමන්නේ මෙයා පොඩි ළමෙක් මෙයා මේ ගැන ඉච්ච දැනුවත් භාවයක් නැහැ. අපි මෙයාව ගමු අරගෙන මෙයාට මම මේක කියලා දෙන්නම් කියලා. ඉතින් එදා ඉදන් මට ඒ මැනේජර් කිව්වේ ආ මොන ඉන්ටර්වියු එකට ගියත් අනිවාර්යෙන්ම සුමදි වේලුම් මාර්ගයක් අරන් යන්න ගිහිල්ලා අනිවාර්යෙන් ජොබ් ඉන්ටර්වියු එක ෆේස් කරන්න කලින් ඒක තමන්ගේ ගහක වොෂ්රූම් එකට ගිහිල්ලා තමන්ගේ එක ආලේප කරගෙන ඉන්ටර්වියු එකට මුහුණ දෙන්න කියලා. මොකද මේ ඉන්ටර්වියු බෝඩ් එකේ ඉන්න කට්ටිය එක එක මාදලිය කට්ටිය ඉන්නේ. ඒගොල්ලෝ බාන එක එක විදිහ පැති කොට වෙනස්. අපි මේ හැම පැති කොටකටම ලෑස්තිලා තමයි ජොබ් ඉන්ටර්වියු එකට යන්නේ. ඉතින් දා සමහර විට අර මැනේජර් හිටියේ නැත්තම් මට මේ ජොබ් එක හම්බෙන්නේ නැති වෙන තිබ්බා. කිසි දෙයක් හින්දා නෙමෙයි මගේ දැනුම් ප්‍රශ්නයක් හින්දා නෙමෙයි මගේ ක්වොලිෆිකේෂන් වල ප්‍රශ්නයක් හින්දා නෙමෙයි මගේ ළඟින් ආව පොඩි මේ දාඩිය දුගද හින්දා මාව ඒ ජොබ් එකට ගන්න නැතුව ඉන්න ඉඩ තිබ්බා. ඉතින් මම ඕගොන්ට කියන්නේ අනිවාර්යෙන් ඕගොන් ජොබ් ඉන්ටර්වියු එකට යනවනම් අනිවාර්යෙන්ම පොඩි හරි පර්ෆියුම් එකක් අරගෙන යන්න ගිහිල්ලා ජොබ් ඉන්ටර්වියු එකට යන්න කලින් ඔගොල්ලෝ එක අංගේ ආලේප කරගෙන යන්න. මොකද අපි දන්නේ නැහැ මෙතන ඉන්නේ මිනිස්සු මොන වගේ මට්ටම් වල මිනිස්සුද කියලා. අපි ඉතින් ඕනම දෙයකට ලෑස්ති වෙලා අපි යන්න ඕනේ. ඔන්න ඕක තමයි මගේ සම්පූර්ණම මගේ හිස්ට්‍රිය මේ දක්වා මම කරපු 2016 අවුරුද්දේ ඉඳන් 2021 මේ දක්වා මගේ සම්පූර්ණ එක්ස්පීරියන්ස් ටික ඔයිට තමයි. ඉතින් මේක ඇතුළත එක්ස්පීරියන්ස් හුඟක් තියෙනවා. එක්ස්පීරියන්ස් මා ටික මම අර වීඩියෝස් වලින් ඔබන් ටික ටික කියන්න. ඉතින් අපි දැන් බලමු කොහොමද මේ කවරින් ලෙටර් එක හදාගන්නේ කියන දේ සහ මොකද්ද මේ කවරින් ලෙටර් එක කියන්නේ. ඉතින් මේ කවරින් ලෙටර් ගැන මට හොයලා බැලුවා. මේ කවරින් ලෙටර් ගැන හොයලා බලද්දී මට මේ පොඩි සමීක්ෂණයක් හම්බුණා. ඒ සමීක්ෂණයේදී ඒගොල්ලෝ හොයාගෙන තිනවා මේ එම්ප්ලොයිස් ලගින් 124ක් කියනවා කවරින් ලෙටර් එක ඕනේ කියලා. ඒ කියන්නේ 100ට අනිත් පැත්ත කියනවා කවර ලෙටර් ඕනේ නැහැ කියලා. ඒ කියන්නේ බොහෝතරයක් එම්ප්ලොයිස්ලා කියන්නේ ආපෝ කවර ලෙටර්යක් ඕනේ නැහැ, CV එකක් තිබ්බනම් හොඳටම ඇති කියලා. හැබැයි 124ක දෙනා පිළිගන්නවා කවරින් ලෙටර්යක් අපිට ඕනේ ජොබ් එකට ඇප්ලයි කරද්දී කියලා. ඒ වගේම මේක අපි දැන් ගත්තොත් කම්පැනිස් පැත්තෙන් ගත්තොත් අපි කම්පැනිස් පැත්තෙන් ගත්තොත් කම්පැනිස් වල 156ක දෙනෙක් කියනවා අපිට කවරින් ලෙටර්යක් ඕනේ. කවරින් ලෙටර් එකත් එක්ක අපිට CV එකක් එවුවොත් තමයි අපි ඒ කෙනාව ජොබ් ඉන්ටර්වියු එකට කැඳවන්න සම්භාවිතාව වැඩි කියලා. ඒ වගේම මීට අනිත් පැත්තත් එහෙමයි. අනිත් පැත්තේ කියනවා කවරින් ලෙටර් එක අපිට අවශ්‍ය නැහැ, අපිට CV එකක් විතරයි අපිට අවශ්‍ය වෙන්නේ කියලා. ඉතින් මේ කවරින් ලෙටර් එක අත්‍යවශ්‍යම දෙයක් කියලා අපිට කියන්න අමාරුයි මේ කවරින් ලෙටර් කියන දේ. හැබැයි ඉතින් අපි කවරින් ලෙටර් එකකුත් එක්ක අපි අපේ CV එක යවුවොත් ඉතින් වඩා හොඳයි කියලා මම විශ්වාස කරනවා. හැබැයි ඉතින් මාත් කවරින් ලෙටර් එකත් එක්ක CV එකක් යවන ප්‍රමාණය ඉතාම අඩුයි. මොකද ජොබ් ඉන්ටර්වියු එකකින් ඉන්ටර්වියු එකට අපි කවරින් ලෙටර් එකක් හදන්න ඕනේ හින්දා. හොඳයි, අපි දැන් බලමු කොහොමද කවරින් ලෙටර් එකක් හදන්නේ කියන දේ ගැන සහ මේ කවරින් ලෙටර් එක තුළ අන්තර්ගත යුතු කරුණු මොනවද කියලා අපි බලමු. මොකද මේ කවරින් ලෙටර් එක ඉතාම වැදගත් සහ හැමෝම මේ කවරින් ලෙටර් එක හදන්නේ නැති හින්දා මේ ගැන තියෙන දැනුම හුඟක් දෙනෙක්ට අඩුයි. ඉතින් අපි බලමු කොහොමද මේ කවරින් ලෙටර් එකේ ආකෘතිය මොන වගේද කියලා අපි දැන් බලමු. හොඳයි, ඔකට මේ පේන්නේ කවරින් ලෙටර් එකක් අපි හදන්න ඕනේ ආකෘතිය තමයි ඔකට මේ පේන්නේ. මම මෙතන ටයිප් කරලා තිනවා කවරින් ලෙටර්යක් හදන්න ඕනේ විදිය සම්පූර්ණයෙන්ම. ඉතින් ප්‍රධාන වශයෙන් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මේ කවරින් ලෙටර් එකක් කියලා කියන්නේ CV එකේ තියෙන දේම කවරින් ලෙටර් එකකින් අපි කියන්නේ නැහැ. ඒ කියන්නේ අපි හැමතිස්සෙම කවරින් ලෙටර් එකක් කියන දේෙන් අදහස් කරන්නේ ඕගොන්ගේ CV එකකුත් අපි යවන ඕනේ. මේ CV එකට පරිබාහිරව දේවල් තමයි අපි කවරින් ලෙටර් එකේදී අපි සඳහන් කරන්න ඕනේ. ඒත් එක්කම කවරින් ලෙටර් එකක් අපි හදද්දී කවරින් ලෙටර් එක උපරිම වචන 250 හෝ එම් නැත්තම් ඡේද 4කට තමයි සීමා වෙන්න ඕනේ. ඊට වඩා වැඩි කරන්න හොඳ නෑ. මොකද සාමාන්‍යයෙන් කවරින් ලෙටර් එකක් වගේ දෙයක් ඒගොල්ලෝ දීර්ඝ වශයෙන් ලොකු ලියුමක් විදිහට තිබ්බොත් ඒගොල්ලෝ ඒක බලන්නේ නෑ. සාමාන්‍යයෙන් කවරින් ලෙටර් එක ෆෝමැට් එක තමයි උපරිම වචන 250 හෝ එම් නැත්තම් ඡේද 4කට සීමා වෙන්න ඕනේ. ඉතින් අපි කවරින් ලෙටර් එකක් හදද්දී මුලින්ම අපි මෙතන ඔයාගේ නම සඳහන් කරන්න ඕනේ. මුලින්ම ඔයාගේ නම සඳහන් කරලා ඊට පස්සේ ඔයාගේ මේල් ඇඩ්‍රස් එක එම් නැත්තම් ටෙලිෆෝන් නම්බරේ මෙතන සඳහන් කරන්න ඕනේ.
ඊට පස්සේ ඔයා මෙතන ඩේට් එක දාන්න ඕනේ ඩේට් එක දාලා ඊට පස්සේ ඔයා මෙතන දාන්න ඕනේ ඔයා කාටද මේක ලියන්න කියන එක. එතකොට මේ සාමාන්‍ය හුඟක් වෙලාවට HR ডিপার্টমেন্ট එකට තමයි අපි කවර් ලෙටරයක් හදන්නේ. එතකොට වේකන්සි එක ඉන්ටර්වයුව කරන HR ডিপার্টমেন্ট එකේ හින්දා ඒකින්ද අපි මෙතන HR මැනේජර් නැත්නම් HR ටීම් වගේ මොකක් හරි දේවල් සදාහන් කරන්න ඕනේ. සදාහන් කරලා ඉවර වෙලා අපි මෙතන දානවා කම්පැනි නේම් එක. කියනවා ඔයා ඇප්ලයි කරන ජොබ් එක තියෙන කම්පැනි නම මෙතන සදාහන් කරන්න ඕනේ. ඊට පස්සේ අපි මෙතන දාන්න ඕනේ කම්පැනි ඇඩ්‍රස් එක. ඊපස් කම්පැනි ඇඩ්‍රස් එක දාලා ඉවර වෙලා අපි මෙතන ආමන්ත්‍රණය කරන්න ඕනේ ඩියර් සර් හරි ඩියර් මැඩම් හරි ආමන්ත්‍රණය කරලා අපි කවර් ලෙටර් එක ටයිප් කරන්න ගන්න ඕනේ. ඉතින් ආපහු මං කියන කවර් ලෙටර් එක ටයිප් කරලා දවෝ හුඟාම සලිකලිමත් වෙන්න ඕනේ. මේ කවර් ලෙටර් එක ලොකු දේවල් අපි ටයිප් කරන්නේ නැහැ. ඒ වගේම අපි CV කී තියෙන දේම ආපහු කවර් ලෙටර් එකේත් අපි කියන්නේ නැහැ. කවර් ලෙටර් එක අපි තිස්සේ අපි කියන්නේ CV එකකින් පරිබාහිරව දේවල් කිහිපයක් තමයි මෙතන කියන්න ඕනේ. ඉතින් මේ ෆස්ට් පැරග්‍රාෆ් එකේ ඔයගොල්ලෝ මෙතන සඳහන් කියලා තියෙන විදිහට ඔයගොල්ලෝ කැම්පිටිස්සෙම් ටයිප් කරන්න ඕන. ඔයා මේ මොන පොෂන් එකට ඔයා ඇප්ලයි කරන්න කියන දේ තමයි ඔයා මෙතන සඳහන් කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයා මොන පොෂන් එක සඳහාද ඔයා මේ ඇප්ලයි කරන්නේ. එතකොට ඒක මෙතන පළවෙනි පැරග්‍රාෆ් එකෙන් සඳහන් කරන්න ඕනේ. ඊට පස්සේ අපි දෙවෙනි පැරග්‍රාෆ් එකෙන් අපි සඳහන් කරන්නේ ඔයාගේ තියෙන එක්ස්පීරියන්ස් මොනවද. ඒක කියන්නේ ඔයාගේ තියෙන එක්ස්පීරියන්ස් මොනවද, ඔයාගේ තියෙන දැනුම මොනවද. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ගත්තොත් CV එකට අමතරව ඔයගොල්ලෝ මෙතන සඳහන් කරන්න ඕන ඔයාගේ තියෙන ඇටිටියුඩ්ස් මොනවද. එතකොට ඔයාගේ තියෙන විශේෂ ලක්ෂණ මොනවද. එතකොට ඔයා අනික් කට්ටියකින් වෙනස් වෙන්නේ ඇයි. ඔයාගේ වෙනම හයිලයිට් පොසිෂන්ස් මොනවද කියන දේ ගැන ඔයා මෙතන සඳහන් කරන්න ඕනේ. මොකද ඒක අපි CV එකේ සඳහන් කරන්නේ නැති හින්දා කවර් ලෙටර් එකේ සඳහන් කරන්න ඕනේ. ඔයා මොන මොන හයිලයිට් පොසිෂන්ස්ද ඔයාට තියෙන්නේ. එතකොට ඔයාගේ ඇටිටියුඩ්ස් මොනවද, අනික් කට්ටියට වඩා ඔයාගේ තියෙන ඇඩ්වාන්ටේජස් මොනවද කියන දේ අපි තමයි අපි සෙකන්ඩ් පැරග්‍රාෆ් එකෙන් අපි කියන්නේ. ඊට පස්සේ අපි තර්ඩ් පැරග්‍රාෆ් එකෙන් කියන්නේ තුන්වෙනි ඡේදයෙන් අපි කියන්නේ ඇයි අපි ඔයා කියන්නේ මේ කම්පැනි විසින් ඇඩ්වර්ටයිස් කරලා තියෙන පොෂන් එකට වේකන්සි එකට ඇයි මම සුදුසු කියන දේ තමයි ඔයා මෙතන තුන්වෙනි පැරග්‍රාෆ් එකෙන් කියන්න ඕනේ. මේක තමයි ඊටාම වැදගත්ම දේ. වැදගත්ම පැරග්‍රාෆ් එක ඔයා මෙතන සඳහන් කරන්න ඕන ඕගොල්ලෝ කියන්නේ කම්පැනියෙන් දාපු ඇඩ්වර්ටයිස් කරපු වේකන්සි එකට මම සුදුසු කියලා ඔයා මෙතන පෙන්වන්න ඕනේ. මම තමයි මෙතන මේ වේකන්සි දෙන්නේ සුදුසුම කෙනා කියලා ඔයා මෙතන පෙන්වන්න ඕනේ. ඒක එකගේ විදි එක එක ක්‍රම විදිහින් පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා මේ මේ කවර් ලෙටර් එක ලියද්දී හැමතිස්සෙම මේ කම්පැනි එක බ්‍රැඩ් ගවුන්ඩ් එක හොයලා ඒක හිස්ට්‍රි එක හොයලා ඒක ටාගට් කරගෙන ඔයා කියන්න ඕනේ මම මේ කම්පැනියේ ඔයාගේ මේ පොසිෂන් එක මම සුසුසි මම ඔබගේ කම්පැනියේ ඔබගේ මේ තියෙන ඔබලා මේ දා ආපු ගමන් මගට සුසුසුම් පුද්ගලයා මම කියලා ඔයා මෙතන ඔප්පු කරන්න ඕනේ තුන්වෙනි පැරග්‍රාෆ් එකේ. ඊට පස්සේ අන්තිම පැරග්‍රාෆ් එකෙන් ඔයා මෙතන කියන්න ඕනේ ඔයා ඊට පස්සේ මේ ජොබ් එකට ඔයා කැමති ඉන්ට්‍රස් ඔයා මේකට ඇප්ලයි කරලා මේකට තේරුණොත් ඔයාලා කැමති මේ ජොබ් එක කරගෙන යන්න. එතකොට මේ ජොබ් එක කරගෙන යන ගමම ආයතනයේ දිනුව සඳහා ඔයා දායක වෙනවා කියන දේ ඔයා මෙතන කියන්න ඕනේ. ඊට පස්සේ අවසාන වශයෙන් කියන්න ඕනේ මම බලාපොරොත්තු වෙනවා ඕගොල්ලෝ මට ඉන්ටර්වයුව එකට අnder කෝල් කරාවි කියන දේ බලාපොරොත්තු වෙනවායි කියලා ඔයා මෙතන කියන්න ඕනේ අන්තිම වශයෙන්. ඊට පස්සේ ඔයා ඒ ටික ටයිප් කරාට පස්සේ ඔයා මෙතන අවසාන වශයෙන් ඔයා ඔයාගේ නම දාලා ඔයාගේ සයින් කරන්න ඕනේ. සයින් කරලා කවර් ලෙටර් එක ඔයා දෙන්න යවන්න ඕනේ. මේක තමයි සාමාන්‍ය කවර් ලෙටර් එකක තියෙන සාමාන්‍ය ප්‍රොසෙස් එක වෙන විදිය කවර් ලෙටර් එකක්. ඉතින් හැමදෙස්සෙම කියන විදියට කියනවා වගේ කවර් ලෙටර් එකක් හදද්දී CV එකේ තියෙන දේම කවර් ලෙටර් එක දාන්නේ නැහැ. ඒ වගේම කවර් ලෙටර් එකක් පුළුවන් තරම් කෙටි වෙන්න ඕනේ. ඒ වගේම කවර් ලෙටර් එකේ ප්‍රධානම කරුණ තමයි කවර් ලෙටර් එකෙන් අපි කියන්නේ අපි කම්පැනියට කියන්නේ අපි බලපෑමක් කරනවා. අපි ඔයාගේ කම්පැනියට ඔයාගේ පොසිෂන් එකට ඔයා ඇඩ්වර්ටයිස් කරලා තියෙන පොසිෂන් එක මම සුදුසුම කෙනා කියලා කවර් ලෙටර් එකෙන් තමයි කියන්නේ. මම තමයි ඔයාගේ කම්පැනි සුදුසුම කෙනා මෙන්න මේ දේවල් හින්දා තමයි මම ඔයාගේ මේ වේකන්සි එකට සුදුසුම කෙනා වෙන්නේ කියලා දේ තමයි ප්‍රධාන වශයෙන් කවර් ලෙටර් එකෙන් අපි සදහන් කරන්නේ. ඉතින් මේ මම මේ ඔකට මෙතන පේනවා ඇති මේ කවර් ලෙටර් එක ආකෘතියක් මෙතන දාලා තියෙන්නේ. මෙතන ඩියර් හැරි මැනේජර් කියලා දාලා මම කිව්වා විදියට මේ මෙතන වචන 250කට අඩුවෙන් චේදර්ස් හතරක් වගේ සංඛ්‍යාවකට එන්න මේ කවර් ලෙටර් එක හදලා තිනවා. මෙතන මම කිව්වා විදියම පළවෙනි පැරග්‍රාෆ් එකෙන් ඔයා ඇප්ලයි කරන ජොබ් එක කියන්නේ ඇප්ලයි කරන වේකන්සි මොකක්ද කියන දේ මෙතන සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ මේක තියෙන විදිහටම ඔයා මෙතනත් කියලා තියෙන්නේ ඔයා ඇයි මේ කම්පැනියේ මේ වේකන්සි එකට සුදුසු ඇයි කියන දේ තමයි මේ සම්පූර්ණ කවර් ලෙටර් එකේ හරය විදිහට අපි
ඉදිරිපත් කරන්න. ඉතින් අපි කාම සාමාන්‍ය කැලේටය හදුවට පස්සේ එකක් PDF කරලා ඊට පස්සේ අපි මේල් එකක් සාමාන්‍ය හුඟක් වෙලාවට අපි මොකද වේකන්සියක් තියනනේ වේකන්සි මේල් එකක් යොමු කරන්නේ. ඒත් අපි මේල් එකක් යොමු කරද්දී ඔබ මේල් යොමු කරන විදිහ දන්නවා. ඉතින් මේ මේල් එක යොමු කරද්දී attach file යටතේ ඔයා මුලින්ම attach කරන ඕන covering letter එක. ඊට පස්සේ තමයි CV එක attach කරන්න ඕනේ. එතකොට ඔයා මේ CV එකත් එක්කම එකම PDF එකේ covering letter එක හදන්න එපා. CV එක වෙනමයි covering letter එක වෙනමයි තමයි PDF කරන්න ඕනේ. එතකොට මුලින්ම attach කරන්නේ covering letter එක. ඊට පස්සේ attach කරන්නේ CV එක. එහෙම attach කරලා තමයි ඔයා mail එක දාන්න ඕනේ. ඉතින් මම හිතන ඕගොන්ට යම් කිසි දල අදහසක් එන්නේ නැති කියලා මේ covering letter එක හදන්නේ ඇයි සහ covering letter එක හදන දේ පිළිබඳව සහ ඒ ආකෘති පිළිබඳව යම් කිසි අදහසක් එන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඉදිරියේදීත් මම කලින් කිව්ව විදිහට මම වීඩියෝස් හතරක් මගින් මගේ එක්ස්පීරියන්ස් එකේ මම ඔයගොල්ලන්ට කියනවා කොහොමද අපි නිවැරදිව රැකියාව තෝරගන්න කියන දේ. يعني ඒකෙදි මම රජයේ රැකියාව සහ පෞද්ගලික රැකියාව කියන අංශ දෙක සඳහාම මගේ අත්දැකීම් තුලින් ඔයගොන්ට යම් කිසි දැනුමක් ලබා දෙන්න උත්සාහ කරනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. ඊළඟ වීඩියෝ එකක් ඉතාමත්ම වැදගත් වීඩියෝයක් වෙයි. බොහෝ විට කියන මම මේ මේ කැටගරියකට අදාළ වීඩියෝ වීඩියෝ හතර එකපාරම දාන්නේ නැහැ මම. මම ඒක සරින් සරේ තමයි දාන්නේ. ඊළඟ වීඩියෝ එකේ සාමාන්‍යයෙන් අපි এডুকেෂන් පැත්තට රිලේටඩ් වීඩියෝයක් වෙයි. ඊට පස්සේ කොහොමාරි මම මේ වීඩියෝ හතරකින් මගේ එක්ස්පීරියන්ස් ඔබන්ට ෂෙයා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි නැවත දවසක හමු වෙමු. සුබ දවසක්.